බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මේ විදිහට කෝර බෑග් එක එක මේ ස්ලොන් බට එක කෙරවලා කෝර බෑග් එක ඇතුළට දාලා මෙතනින් තදින් අපි මෙහෙම ගැට ගහලා අර ගැට ගහලා මේක තියනවා අර වගේම අපි සර්පය එන ඕනම ස්ථානයක ගොඩක් කලකට ගෙදරක මුල්ලක වගේයක් හරියන් තිබ්බොත් මෙහෙම සර්පයගේ මෙහෙම ඉදිරිපසින් මේක තියනවා. තියලා ගොඩක් කලකට පිටිපස්සෙන් කලබල කරොත් එයාගේ ලොකු සම්භාවිතාවයක් තියනවා මේකට රිංගන. ගොඩක් කලාවට මේ සතා අර බටේ ඇතුළට රිංගන අපි ගෙදරක දිනම් ගොඩක් කලාවට බිත්තියක් මුල්ලක් අයිනින් අය ගොඩක් කලාවට තිබ්බාම සතා එන්නේ ඉදිරිපසින් ඒ බිත්තිය ආධාර කරගෙන යා යනකොට 99 එක සම්භාවිතාවක් තියෙනවා මේ මල්ල ඇතුළට රිංගනවයි කියන දේ. හැබැයි එතනදී අර මුලින් මං කිව්වා වගේ මේක පිටිපස්සෙන් ගිහිල්ලා අපිට එකවර මෙහෙන් ඔසවන්න බෑ. හොඳම දේ තමයි ගෙදර පහසුවෙන් හොයාගන්න පුළුවන් කොස්ස. කොස්ස අරගෙන කොස්ස දියන්න අපි දකිනවා මේ සතා මේ බෑග් එක ඇතුළට මුලින්ම ගිහිල්ලා ඇති කියලා. හැබැයි මේ බෑග් එක එකපාර අපි අල්ලන්න යන්න හොඳ නෑ. මේ කොස්ස මෙහෙම තියනවා මේ බටේ කෙළවරේ. මෙහෙම තියලා මේ තියලා මෙතනින් මේව කොස්ස තියලා හැබැයි අපි මෙතනදී සතා සම්පූර්ණයෙන් ගිහලා නැත්තම් පොඩ මේ ටච් කරනකොට මේ තට්ටුවක් දානකොට මේ සතා මේක ඇතුළට යනවා. සම්පූර්ණයෙන් ගියාට පස්සේ කොස්ස මෙහෙම දෙපැත්තෙන් මෙහෙම පාග් ගන්නවා මේක චීට් වෙන. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ කැටයල් එහෙලා මේ ස්ලෝන් බටේ ඉවත් කරගෙන මේ මල්ල ටික ටික මෙහෙම අපිට පුළුවන් මේ සතාට ඉන්න පුළුවන් ගන්නට මෙහෙම ඇදලා ගන්න. අරගෙන මෙතනින් හොඳට ගැට ගහ ගන්න පුළුවන්. එතකොට ඒක බොහොම ආරක්ෂිතයි. මොකද එහෙම නැතුව අපි මේ සතා මේ මල්ල ඇතුලේ ඉන්නකොට අපි නිකන් හරි මේ බටේ මෙතනින් මෙහෙම ඉස්සරහින් ඔස්සන්න ගියොත් එහෙම නැත්නම් සතා සම්පූර්ණ මේ බෑග් එක ඇතුළට ගිහිල්ලා තිබුණ නැත්නම් අපි ගොඩක් වෙලාවට මේ බෑග් එක අල්ලන්න ගියොත් එහෙම ගොඩක් වෙලාවට අපිට අනතුරක් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. මොකද මේක මේ පෝර බෑග් එක අරහා මේ සතාගේ දල යම් කිසි ප්‍රමාණයක් වැඩිීමේ සම්භාවිතාවයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට අර ගෙදර තියෙන කොස්ස මේ විදිහට තිබ්බාම අපි බොහොම ආරක්ෂිතව අපිට මේ ඉදිරිපසින් මේක අල්ලලා මේ සතාව ගැට ගහලා ඉවත් කරගන්න පුළුවන් අපිට ඕනම ස්ථානයක. ඒකත් බොහොම ලේසි පහසු ක්‍රමවේදයක්. ගෙදරකදී අපිට බොහොම පහසුවෙන්ම හොවා ගන්න පුළුවන් දෙයක් තමයි මේ දෙක අරගෙන මෙයා කරේ. ගෙදර පහසුවෙන් හොවා ගන්න පුළුවන් කොස්ස. කොස්ස අරගෙන කොස්ස දියන්න අපි දකිනවා මේ සතා මේ බෑග් එක ඇතුළට මුලින්ම ගිහිල්ලා ඇති කියලා. හැබැයි මේ බෑග් එක එකපාර අපි අල්ලන්න යන්න හොඳ නෑ. මේ කොස්ස මෙහෙම තියනවා මේ බටේ කෙළවරේ. මෙහෙම තියලා මේ තියලා මෙතනින් මේව කොස්ස තියලා හැබැයි අපි මෙතනදී සතා සම්පූර්ණයෙන් ගිහලා නැත්තම් පොඩ මේ ටච් කරනකොට මේ තට්ටුවක් දානකොට මේ සතා මේක ඇතුළට යනවා. මුල්ලක වගේයක් හරියන් තිබ්බොත් මෙහෙම සර්පයාගේ මෙහෙම ඉදිරිපසින් මේක තියනවා. තියලා ගොඩක් වෙලාවට පිටිපස්සෙන් කලබල කරොත් එයාගේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා මේකට රිංගන. නෑ කලබල කර බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මේ විදිහට කෝර බෑග් එක එක මේ ස්ලොන් බට එක කෙරවලා කෝර බෑග් එක ඇතුළට දාලා මෙතනින් තදින් අපි මෙහෙම ගැට ගහලා අර ගැට ගහලා මේක තියනවා අර වගේම අපි සර්පය එන ඕනම ස්ථානයක ගොඩක් කලකට ගෙදරක ගොඩක් කලකට මේ සතා අර බටේ ඇතුළට රිංගන අපි ගෙදරක දිනම් ගොඩක් කලකට බිත්තියක් මුල්ලක් අයිනින් අය ගොඩක් කලකට තිබ්බාම සතා එන්නේ ඉදිරිපසින් ඒ බිත්තිය ආධාර කරගෙන යා යනකොට 99 එක සම්භාවිතාවක් තියෙනවා මේ මල්ල ඇතුළට රිංගනවයි කියන දේ. හැබැයි එතනදී අර මුලින් මං කිව්වා වගේ මේක පිටිපස්සෙන් ගිහිල්ලා අපිට එකවර මෙහෙන් ඔසවන්න බෑ. හොඳම දේ තමයි සම්පූර්ණයෙන් ගියාට පස්සේ කොස්ස මෙහෙම දෙපැත්තෙන් මෙහෙම පාග් ගන්නවා මේක චීට් වෙන. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ කැටයල් එහෙලා මේ ස්ලෝන් බටේ ඉවත් කරගෙන මේ මල්ල ටික ටික මෙහෙම අපිට පුළුවන් මේ සතාට ඉන්න පුළුවන් ගන්නට මෙහෙම ඇදලා ගන්න. අරගෙන මෙතනින් හොඳට ගැට ගහ ගන්න පුළුවන්. එතකොට ඒක බොහොම ආරක්ෂිතයි. මොකද එහෙම නැතුව අපි මේ සතා මේ මල්ල ඇතුලේ ඉන්නකොට